අළමුවන දේප ප්‍රකාශශනය එළිතරුව පොතෙන් උපුටාගත් පාටයකි ඉන් පස්සු තවත් දේවදූතයකු මහා බලයෙන් නියුක්තව ස්වාර්ගෙන් බැස එනුදටිමි ඔහුගේ තේජශ්‍රියෙන් පොළව ඒ කාලෝක විය ඔහු මහාහඳින් මොරගසා මහා බබිලෝනිය වැටනාාය මහාබබිලෝනිය වැටුණ අය ඇත් දුෂ්ඨාත්මයන්ගේ වාස භවනයක්ද සියලු අශුද්ධාත්මයන්ගේ සියරලුත් තුච්ච පිළිකුල් පක්ෂීන්ගේ හිරකයක්ද වූවාය. එවිට බලසම්පන්න දේවදූතෙක් මහා ඇමරුම් ගලක්මැනි ගලක්ගෙන මෙසේ කියමින් එය මුහුදේ හෙළීියය. මෙලිස ඒ මහානුවර වූ බබිලෝනිිය දරුණු අයුරින් හෙලා දමඩු ලබන්නේය එය නැත්තටම නැතිවී යයි වීනා අවාදකයන්ගේද ගන්තර්වයන්ගේද. නලාකාරයන්ගේද හොරණෑකාරයන්ගේද ගීත නාදය තීතුළ තවත් නොවැසේ කොයිආකාර කර්මාන්තකාරයෙක්වත් තීතුළ තවත් දකිනු නොලෙබේ. ඇඹරුම් ගලේ හඬ තීතුළ තවත් නොහසේ පහනක එළිය තීතුළ තවත් නොබැවෙලෙයි. මනාලයාගේත් මනලියගේත්. හඬ තීතුළ තවත් නොෙසේ තීකේ වෙෙන්දෝ? පොළොවේ උත්තමයෝව සිටියෝය තීගේ අනවිනවලින් සියලූ ජාතියහු මුලා කරනු ලැපෝය. ඉන් පස්සු ස්වර්කයේ විශාල පිරිසකගේ මහා හඬක් මට ඇසිනි ඔහුහු මෙසේ කීහ. ආලෙලුයා විමුක්තියද මහිමයද බලයද අපගේ දෙවියන් වහන්සේට හිමිය. මන්ද? උන් වහන්සේගේ විිනිශ්චය නිවැරදිය සාධාරණය සියවේෂයාකමින් පොළොප දූෂණය කළ ප්‍රසිද්ධවේෂයාව උන් වහන්සේ විනිශ්චය කළ සේක තමන් වහන්සේගේ මෙහෙකරුවන් මැරීම ගැන ඇට විපාක දුන්සේක තවවරක් ඕහු අලිලුයා ඇගේ දුම සදහටම නගින්නේ යයි කීහ එවිට දේවතුූතයම් මට කතා කොට බැටලු පෝතකාණන්ගේ සරණ මංගල්්‍ය භෝජනයට කැඳවනු ලැවූ ෝ භාග්‍යවන්තයෝ යයි කියයා ලියන්න්‍යයයි කීය. දෙවයන් වහන්සේගේ මේ වචන සත්‍යය යයි තව දුරටත් ඔහු මට කීය. දේව වචනය මෙසේ ශුද්ධවර ලෝක්තුමන්ගේ සුවිශේෂයෙන්නු පුටාගත්පාටහැකි. යම් කලෙක යුද හමුතා ජෙරුසලම වටල නෝබ. දකින්නා හුද එකල එහි විනාශය ආසන්න බව දැනගන්න එකල ජුදෙහි වසන්නෝ කඳුකරයට පලායත්වා නගරය තුළ සිටින්නෝ පිටතට යත්වා ගම්බදව සිටින්නෝ නුවරට ඇතුළු නොවෙත්වා මන්ද ලියා ඇති සියල්ල සම්පූර්ණ වන පිණිස එය විිනිශ්ච දවස වන්නේය ඒ දවස් වලදී ගරපනීන්ටද කිරි දෙෙන මොවරුන්ටද වන විපතක මහත මන්ද දේශය පිට දැඩි ආපදාහා වේදනාද මේ සෙනක කෙරෙහි දේවස්සාපේද. වන්නේය ඕහු කඩු මුවහතින් වැටෙන් නෝය. සියලු විචාතිීන්ගේ රටවලට වහලුන් මෙෙන් ගෙනයනු ලබන්න ෝය. විදේශීන්ගේ පාලන අවධිය නිමවනතෙක් ජෙරුසලම විජාතින් විසින් මඩිනු ලබන්නෙහිය. හිරු සඳහාතාර් කවල. ලකොුණු පාලවන්නේය මුහුදේහා රලපතරෙහි ගෝෂාවෙන් වන්න වියවුලින් ජාතිීන් හට සිත්වේදනා වන්නේය ආසේ බලවේගයන් සොලවනු ලබනබවින් ලෝකෙට සිදුවන්න යන ආපතා ගැන බලාසිටීමෙන් මිනිසුන්ගේ සිත් බියෙන් කලාන්තවන්නේය එකල මනුෂ්‍ය පුත්‍රයනන් බලපරාක්‍රමේෙන්ද මහාතේජශ්‍රියෙන්ද වලාකුලක් මත වඩිනු ඔහු දකින්න ඔය මේ දේ සිදුවන්නට පටන් ගන්නා කළ ඔබේ විමුක්තිය ලංවේකන එන බැවින් නැගී සිට ඉස් ඔසවන්නයි පදාලසේක. සුවිශේෂවාක්‍ය නම් එසේ. අපි කවුරුත් නරක ආරංචයහන්න කැමති නෑ. අපින් ඇහූතින් නරකාරචයද හොදාාරංචයත් දෝන කිය අපි කියන්නේ මුලින්ම හොදාරචය නරකාරංචය කියන්න අ වත්‍යපා කියලි කියන. ඒනත් අද අපි අහන ප්‍රවෘතිවල දකින ප්‍රවෘතිවල පත්තරවල අපිට ගොඩක් ඇහෙන්නේ දකින්න බලන්ඩ වෙන්නේ නරකදේවල් ඔහු ලන්නට බැරි දේවල් සමහරලට අපිට හිතෙනවා මනුස්සෙක්ට මෙහෙම දේවල් කරන්න පුළුවන්ද කියනද. මේක මහා අබ්භහග්‍ය සම්පන්න කාලයක් කියනදේ දැන් කවුරු කවුරුත් පිළිරගෙන යන. ඒ වගේ මහා කේදවාචක අභාග්‍ය සම්පන්න කාලයක ලකුණු කතන්දර ටිකක් ඔන්න ජේසුත් කියනවා. ජේසු කවදාවත් මිනිසුන්ම බය කරේ නෑ ජේසුට නරක දේවල් කියල මිනිසුම වට්ටල හිතිං වට්ටන්්ඩෝනුනේ නැහැ කවදාවත් හැබැයි උන්වහන්සට ඔනුන පන්නි විඩයක් දෙන්ඩ. උන්වහන්සේ කියන දේවල් සමර දෙවල් බොහොම බයානක දේවල් උන්වහන්සේ කියනවා. උන්වහන්සේ කියනවා මේ ජුදේ ඉන්න අය කඳුකරයට පලායන් ජෙerුසලම වටලනව? මේ විටිහේ. ම භයානක දේවල් උන්වහන්සේ කියනවා. උන්වහන්සේ කියනවා හිරු සඳතහා තාරකාවල ලකුණු පහල වන්නේ. මූදේ හා රලපතරහි ගෝෂාවෙන් වන වියවුලින් ජාතිී හට සිත්වේදනා වන්නේ. දේශය පිට දැඩි ආපතා හා වේදනාද මේ සෙනග කෙරෙහි දේව ශාපේද වන්නේ. අපි අතර තියෙන කතා බහ තමයි දැන් අපිට තියන්නේෙ මහා සාපයක් කියලා. මේ අපි ගෙවන්නේ සාපයේ කාලයක් කියල සමහරුන් කියනවා. මේ සාපයේ කාලයෙන් මේ මහා ව්‍යවුලින් මේ බයංකරතත්ත්වෙන්. අපිට බලාපොරොත්තුවක් නැද්ද උන්වහන්සේ බලාපොරොත්තුවක් දෙනවා. මේ හැම දෙයක් ඇතුළින්ම තමයි උන්වහන්සේ කියන්නේ බලන්න මනුෂ්‍ය පුත්‍රයාණන්, බලපරාක්‍රමයෙන් ද මහ තේජශ්‍රීෙන්ද වලාකු ලක්මත වඩිනු පෙනෙන්නේ. මේ හැම දෙයක්ම වෙයි මහ අන්ද කාරයක් අපිට හිතාගන්න බැරිවිදිහෙන් නරක කාලයක් වෙයි හැබැයි මනුෂ්‍ය පුත්‍රණන් වලාකුළු මත එෙනවා අන්න එතකතුන් වහන්සේ කියනවා අපිට දෙයක් කරන්න. මේදී සිදුවෙන්න පටන්ගන්නා කල ඔබේ විමුක්තිය ලංවේගෙන එනබැවින් නැගී සිට හිසෝස වන්න. මේ දේවල් වලට බය පැනලයන්න ටපා මේ දේවල් වලට බයේ හැම දෙයක් මතැහැරලින්න ට එපා නැගී සිටින්න හිසෝසවන්න ඇයි අපිට බලාපොරොත්තුවක් තියෙනවා මනුෂ්‍ය පුත්‍රයාණන් මේ හැම දෙයක්ම නැති කරගෙන මේ හැම දෙයක්ම මගින් මැදින් වඩිනවා. ඒ වඩින්න නම් නැගී සිටින්න ටෝලා. අපි පල්ලෙහට වෙලා හැංගිලා බිම බලාගෙන හැමදේ මතැරල හිටියෝතින් මනුෂ්‍ය පුත්‍රාණන් වඩින. මහිම ශ්‍රීය තේජස අපිට දකින්න බෑ ඒ මහිම තේජස දකින තැන තමයි මේ නරක කාලය වෙන්නපුළුවන් මොන කාලය වුණත් අපිට උන්වහන්සේ තුළ ඒ විමුක්තිය අත්කරගන්න පුළුවන් වෙන්න ඒ හින්දා නැගේ සිටින් හිස ඔසවල බලන්න බලාපොරොත්තුවක් අපි හැම කෙනෙක්ටම තියෙනවා